අපේ ලංකාවත් එක්ක අපි ඉන්නවා හැමදාම. මේ රූපලාවන්‍යාගාර හරහා අයිස් ගැහණු දරුවන් බිලිගන්නවා කියන එකයි සඳහන් කරන්නේ වැඩිම හානියක් දැනට කුරුණෑගලින් තියෙන බවයි වාර්තා වෙන්නේ. ගැහණු දරුවන් අතර අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය වේගෙන් ප්‍රචලිත වන්නේ නැත්නම් සැලොන්ස් මේ රූපලාවන්‍යාගාර මගින් බවට සාධනීය තොරතුරු රසක් වාර්තාව ඇති බව අන්තරායකර ඖෂධ නියාමන පාලන ජාතික මණ්ඩලයේ සහකාර මාර්ගෝපදේශක ලක්මි නිලංකා මහත්මිය ප්‍රකාශ කරනවා. දිනමින අද උපුටා දක්වන්නේ සැලොන් මගින් සිදුවන මේ හානිය සම්බන්ධයෙන් මෙතෙක් නොවිරු ආකාරයේ ප්‍රවණතාවක් කුරුණෑගලින් හඳුනාගත්තා කියලා. ඇය කියන්නේ දරුවන් මේ මතින් මුදා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මේක දෙමාපියන්ට විශේෂයෙන් වගකීම තියෙන දෙයක්. දිගින් දිගටම පාසල් සහ ශිෂ්‍ය ප්‍රජාව දරුණු ලෙස විවිධ ක්‍රම ඔස්සේ මේ මත්ද්‍රව්‍ය සඳහා බැහි වෙනවා. ඔබේ දරුවන් අහිංසක දරුවන් කීකරුයි කියන දේ අහන අය නම් හොඳයි. ඒත් ඔබේ දරුවා පමණ ඉක්මලා සමාජයේ අය විශ්වාස කරමින් අවනත වෙනවා නම් එතන ලොකු අවදානමක් තියෙනවා. එහෙනම් අපි දරුවන් තුළ ප්‍රගුණ කරවන්න අවශ්‍යයි ජීවන කුසලතා තීරණ ගන්න, ගැටුම් නිරාකරණය කරගන්න, ස්වයං අවබෝධය, මේ වගේ දේවල්. එහෙනම් දරුවන්ට හැම කුසලතාවයක් වගේම අයහපත්දේ ප්‍රතික්ෂේප කිරීම එපා කියන පුරුද්දත් ඇති කරගන්න ඕනයි කියන එක තමයි සඳහන් කරන්නේ පුවත්පතේ වාර්තා කළා තිබෙනවා. අද දවසේ මේ පිළිබඳ වාර්තාවක ඉතින් කෙසේ වෙතත් මේ අයිස් ගැන කතාව ගැන කතා කරනකොට ඉතින් ගත්තද කියලා හොයන්නත් බෑ. මොලේ කරකුට්ටම් වෙලා ඊට පස්සේ ගෙදර ඇවිල්ලා ඉන්නවා. දැක්කනේ දෙමාපියෝ දෙන්නට කොටලා තිබුණා පුතෙක් පිළිබඳ කතාවක් පහුගිය දවසක. ඉතින් මේ උදළු පාර පිළිබඳව ඉතින් පියා මියගේ කතාව. ඉතින් මෙවැනි කතා බොහොමයක් තිබෙනවා. ඉතින් මේ මොලේ විකෘති වෙනවා, හොයන්නත් බෑ. දැක්කට ගඳ වහනය වෙන්නෙත් නෑ, ප්‍රශ්නෙකුත් නෑ, හොඳටත් ඉන්නවා බැලුවෙන් පස්සේ. ඉතින් දෙමාපියෝ දන්නෙත් නෑ මොනවට ඇබ්බැහි වෙලා තියෙනවද කියලා. එහිඳ පුළුවන් තරම් විමසිලිමත් වෙන්න. ඉතින් අම්මා ලයිස් දැකලත් නෑ, මුකුත් නැති හින්දා සමහරට ඒව දන්නෙත් නැතුව ඇති. ඉතින් මේකත් එක්ක තමයි ඔබට මේ පරිස්සම් කරගන්න කියලා කියන්නේ දරුවෝ. ඉතින් පොඩි ආසාවට තමයි මේ අත්හදා බැලීම් වලට යන්නේ. එතනින් පස්සේ මේ නවත්ත ගන්න බැරි තත්ත්වයට පත් වෙනවා.